බහේ අත්තක ඉන්නවා නම් ඉන්න. පදිර. පදිර. පල්ලේ එකක් ගහපන්කෝ. අපි කිව්ව එකද? ඔව්. යට එකද මෙතන එකද? යට අපි යනකොට ඒක නෙමෙයි බං. ඒක නෙමෙයි මේ ගහේ ඉතිය. ගහ බිනින් නෑ මචං මෙන්න මේ දෙගරාවෙන් බං. ඒක නෙමෙයි මචං මෙතන මං කිව්වේ මෙන්න මේක ෂුවර් කුටිය කියලා බං. මම බලන්න බයි. මේ දාගෙන ඉන්නකෝ මේ කම්බියක් තියෙනවා. ලයිව් එක තියාගෙන ඉන්න. බොහොම තියාගෙන ඉඳපන් ඔබ බහින්නපා ඉන්දික උඹ ඉඳපන් ගහම ඉන්දික මැලේට මැලේ නම් හත් වෙනි බහ බබලයි මමද දැන් ගෝ කරම ලයිට් ඈ වීඩියෝ එක ගොඩ් එනෝ ලයිව් එක බලන් යන්න හොඳේ
Ya. මේ පෑසරේ කොක්කල ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ මේ කළු මෙදිරිය ගහේ ඉන්න කලා මෙදිරි. ඉතින් මේ කළු මෙදිරිය ගහේ බල් පෙල්ලල වගේ කලා මෙදිරි වහලා ගිට්ටුවට යන්ද මෙන්න මේ අත්තේ ඉන්නවා මචං මට දෙන්න කොහේ මට මේ උඹ කියන්නේ මං ඇතරකොංගු මට යන්න ඒක ලේසි බා එතකොට බෑ නෑ බා මට පොඩ්ඩක් මෙතන බෑ ගන්න පුළුවා මේ පොන්න මේ අත්ත ගන්න පුළුවා මට මෙන්න මේ කට්ටිල දා ගන්න පුළියම් කොහරි හොඳ බා හොඳේ ආ දැන් හරි මට ෂුවර් බා උඹල බලන් ඉඳ බා හොඳේ හරි හරි මේ අතුවල වහලා කලා මෙදිරි ඔබට පේනව නම් පොඩ්ඩක් මට අත දියා අත දියා මට අත දියා අන්න මේ පේනවද කලා මෙදිරි කලා මෙදිරි මේ කළු මෙදිරිය ගහේ කලා මෙදිරි වහලා ඈතින් එහෙන ගමේ කොල්ලු දර්බක්ක ගහන සද්දේ කලා මෙදිරි කිලින් කලා මෙදිරිය පත්තු වෙන්න ගත්තා. ඉතින් දැසරක දාලා මම ඔබට පෙන්නන්නම් කලා මෙදිරිය ඉන්න විදිය. මේ ඉන්නේ කලා මෙදිරිය අන්න වැටුම කලා මෙදිරි වහලා මේ කළු මෙදිරිය ගහේ හැම තැනම යා අපි මේ සාමාන්‍යයෙන් කැලේක උයන් කනකොට කැලේ ආත්තට කියලා අපි සාමාන්‍යයෙන් ඔයපු දේවල් වලින් අයින් කරනවා. ඒක තමයි මේ දැන් කරන්න යන්නේ. සාමාන්‍යයෙන් ඒක අපි ගෙනාපු දෙයකින් තියන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් කැලේකින්ම ගත්ත කොලේකට තමයි අපි තියන්නේ. මේකට අපි දානවා බත් පොඩි බිඳිනු අත්ත වදින සද්දනේ. අපි මේකට දානවා බත් පොඩක්. බත් පොඩක් දාලා ආයි මේකට දානවා අපි හොදි පොඩක්. මුරුන් ජෙල් ගුත් මුරුන් ජෙල් මිත්‍රක් තියන මිත්‍ර අනිවාර්යෙන් තියන මිත්‍ර ඔකල් මික්ස් වෙලා තින්නේ මේකට කට්ට සම්බෝල චුට්ටකුත් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කන සියලු දෙයකින්ම චුට්ටක් තියෙනවා මේකට. අර මිත්‍රේ ටෙන්ට්ල ගැලලා ගමුනේ මිත්‍ර කැලකුත් තියනවා කදිර ගන්න කොහේ එක මිත්‍ර කැලකව කන්න ගන්න මේකට සුද්ධ කරන්න මිත්‍ර වතුරක දෙනවා. ඔය වතුරේ ගන්න බලන්න වැටවල් යන්න එපා ඉන්නේ. අපිට ඇින්ට යන්න බෑ කියලා ඔයා යන්න එපා ඉන්නේ. අපි මේක දැන් මේ අපි සාමාන්‍යයෙන් කියන්නේ උඩ පස්සට යන්නපා. කැලේ ආත්තට පූජා කරනවා මේක දානයක් වශයෙන්. ඒ කියන්නේ අපි කැලේට ඇවිල්ලා ආහාරයක් ගන්නදී අනිවාර්යෙන් ඉස්සෙල්ල පංගුව කැලේ අතර පූජා කරලින්න. ඒක තමයි අපේ ආරක්ෂාව. මුරුංග හොද්දට දාලා බිත්තර තම්බ ගත්තා.
බත් එක දාමු මේකනේ. ඔව් බත් පුළුවන් විදියට. උයාගෙන කන්න. දාන්න දෙයිනේ කිලි ඔක්කොම. මග කියන්න. නුරුංග හොද්ද. දාන්න ඉන්දිකේ කට්ට සම්බල් ඔක්කොම. මේක තමයි බත්පත. අපි මුරුංග තමයි මම කැමතිම කෑම. මේක සාමාන්‍යයෙන් ටැමිල් අය ගොඩක්ම කැමති කෑමක් මුරුංග. අපි ඉතින් කන්නට සම්බල්. දැන් කන්න හදා. මට කට්ට සම්බල් පැත්ත හුවිලා තියෙන්නේ හොදේ. මේක කන්නේ නැමෙයි පුත. හරි කට්ට සම්බල් ටික අයින් ගින්දිය. කට්ට සම්බල් තමයි නැගලා යන්නේ. එහෙනම් අපි දැන් කනවා. ප්ලියා මේ කෑම ඔයාලා ගෙදරදි නෙමෙයි ගෙදර හදලා ටිකක් එළියට ගිහින් කන්න කොහොමද රස කියලා බලන්න. හදපු මේ කෑම ටික හදපු විදිය දම්මලෙදි අපි YouTube channel එකට දානවා. දාලා තියෙන එක බලන්න. බලලා මේ විදිහට හදලා එළියේදී ඔයාලා හදාගෙන කන්න කොහොමද රස කියලා දැනෙයි. මට හිර කතරම රසයි. රස කියන්නේ රස කියන්නේ දෙන්න බැරි විදි පඩිකින්නේ. ගෙදර මත්තා දන්න බෑ මේ විදිහ. මේ විදිහට කොච්චර ගෙදර හැදුවත් මේ මෙච්චර රස ඉන්නේ නැහැ. අත්තරම අපි ගෙදර හදනකොට රසකාරක පාවිච්චි කරනවා වැඩි. හැබැයි මෙහෙම හදනකොට අපි ගොඩක්ම දැන් අපේ මේකේ රම්පේ නැහැ. කරපිංච නැහැ. නමුත් හදර බලන්න කොච්චර රසද කියලා. හැබැයි අපිට ගේන්න බැරි වුණා. ඒක ඇවුනේ නේ. නැත්තම් ගේනවා. අපිට ගේන්න බැරි වුණා. නමුත් මේ දේවල් රසකාරක නැති වුණත් රසින් අඩුවක් නැහැ. ඒ කාට පොදුයි. ඒ පොදු පිටරේ. පොදු පිටරේ කාටත් ඇයි කියන්නේ. සමහර විට මේ සිංහල අය ගොඩක් අනුභව කරනවත් අඩුයි කනවත් අඩුයි මේ විදියට. මුස්ලිම් අය තමයි ගොඩක් මේ එක දාගෙන කන්නේ. එකට දාගෙන කන්න බලන්න කොච්චර සුන්දරද කියලා තේරෙනවා. කාලම තමයි බලන්න. අපිත් මං හිතන්නේ පාසල් යන කාලේ නම් උප්පු ගේම් බත් එකට දාගෙන කාලා තිනවා. මේ වගේ තැනක කෑමක වේලක් ගන්න වෙන්නේ ගලදාරී කියවත් මේ වගේ තැනක් නැන්නේ. ඇත්තරනේ කදිරා. හා. තරුපහේ හෝටල් එකකවත් මේ වගේ කෑමක් ගන්න බෑ. මේ වගේ තැනක මේ වගේ කෑමක් ගන්න බෑ. උලමත් හඬනෝ. ආයි බින්දින්න ගත්තා. වලහාව. ඊලන්ඩ් ෆිෂින් ලයිව් එකේ බලාගෙන ඉන්න අය සාක්ෂි මේ හා පැත්තේ ඉඳලා බින්දින්න ගත්තා කි.
වගේ අයිතම දෙට. ලොවෙත් ඉන්න හ පුළුමයි කෑ ගහන්න ගත්තා. එකම දිගට ගෑ ගහන උළුම. උළුමා ගල මේ වගේ ලස්සන වීඩියෝ වලට ලයික් එකක් දාන්න. නවත්තන්න නැතුව උළුම කෑ ගහනවා. උළුමයි සද්දි සජීවී වහන්න. මොකද්ද මූසල කතාවකට මුළු පුරණ සද්දි තමයි ඔය ඇහෙන්නේ. දෙකයි දහයයි ආයුළුම වඩන්න පටන් ගත්තා. ගමඩනු එන්න එන්න කන්ද බුදුනට එන පාටක් තියෙන උළුම. එනවද ලස්සනට හඳ පායලා මේ මූසල උළමා ගලට. ඈතින් එහෙන උළමගේ මහා දෝනාව. උළමගේ සද්දේ නතර වුණා. අපි ගිනි මෙල්ලෙත් වොන්න දාගත්ත පොඩ්ඩක් රත් වෙන්න කියලා. මේ මගේ පිටිපස්සෙන් ලස්සනට හඳ පායලා අඩසඳ මේ උළමා ගලට පායලා පාන්දර තුනට විතර මේ කොටි වලස්සු ඉන්න කැලේ ලස්සන අත්දැකීමක් ගන්න. මේ වගේ ලස්සන වීඩියෝ වලට ඉන්දිකේ කපෝද ගිරගන්න
මේ වගේ ලස්සන වීඩියෝ වලට ලයික් කමෙන්ට් වලින් පුරවන්න, සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, මේ වගේ මහන්සි වෙලා කරන ලස්සන වීඩියෝ වලට වෙනස් මාධ්‍යකීම් මේ මහ ඝන කැලේ. කපල ගෑනුට පුවක් ගෙඩියා රස එක ඉන්දිකය වලහ සෙට්ලා තියෙනවද කැලේ? මට සෙට්ලා තියෙනවා. අපි යනවා නුගේ පොකුණේ ගලේ පතල් වලක වතල් හාර එල්ලවලා රෑ රයිට් එක මේ වගේ ගාගෙන කාලා පතා කරලා එන්න බෑ නේද? හැ වුණාම ගාගෙන කාලා දැන් ඉතින් මේ වගේ හාල් වෙලා ඉන්නවා. අපිට රෑව දැහෙනවා කෙන්දිරි ගාන මට ඇහෙන වාත් එක ලඟින් දුක් කරන තට්ටු කරලා කියනවා ගෑල්ලා මේ කෙන්දිරි ගානවා. එතන ලඟින්ම වෙච්චලා ටෝච් එක අරගෙන ගහලා බලන හොඳට වට පිට ගහ බලන මේ හරියේ මෙතනද සාමාන්‍යයෙන් අපි ඉඟත්තත් මීටර 15ක් 20ක් විතර කිට්ටුවට ඇවිල්ලා තමයි මු කේන්ද්‍රි ගාල්නේ. මගේ අතේ තිබුණේ අලි වැඩි. මම මෙහෙම නිදාගෙන හාන්ස් වෙලා ඉඳපු ගමන් මම අලි වැඩි දරගෙන මම පස්තු කරලා අලි වැඩිල තමයි මම විසිකර. එරිමිනියලේ අලි වැටිල වෙලා කකුල් දෙක මොන තමයි අලි වැටිල වැටෙන්නේ මගේ. එහෙම කන්ද කරලා පාත් වුණා අලි වැටිල බිබුවා. ඊට පස්සේ අලි වැටි දෙක තුනක් ගහලා තමයි ඌ එලෝ ගන්න අපි දැන්. එලි වෙන ගන්න ඉදි නෑ. ඊට පස්සේ මැලි එකක් ගහගෙන අපි හිටිය හතරක් විතර වාඩි වෙලා ඉතින් ඉන්නෝ ඉන්නෝ එලි වෙනකන් ඉඳලා තමයි නුගේ පොකුණ කැලේද? නුගේ පොකුණ කැලේ එලි වෙනකන් ඉති නෑ. ඊට පහු වෙනද ලෝ පමාරුවෙන් ගල උඩර ගොඩ වෙලා වතුරාරේ අරන්ගේ වතුරයක් බීර තේ ගුසාරන බීර එදාම අපි ගෙදරාව වලහට බයි. එක වලහෙක් නෙවෙයි ඉඳලා තියෙන වලසු තුනක් හතරක් තමයි අපිට කිට්ටු කරගෙන ඉඳලා. අදත් ඒ වගේ දවසක්. අදත් ඒ වගේ දවසක් තමයි මේ වලහ කතා කරන්නේ. මේ එහා පැත්තේ බිඳ බිඳ ඌ කැරකි කැරකි ඉන්නේ. ඌ දන්නවා අපි මෙතන ඉන්නවා. අපි දැන් මැලේ ගැහුව අපිට සීතල හින්දා. නැත්නම් මැලේ මැලේට තමයි වැඩියෙන් එන්නේ වලහ වලහ එන්නේ. ඉතින් ගුඩ් මෝනිං. කොහොමද හිතාගන්නවත් බැරි මහ මූසල රාත්‍රියක් ගත කරලා උදේ පහමාර විතර වෙලා එළිය වැටුණා. ඉතින් කරදර ගොඩකට මූණ දෙන්න සිද්ධ වුණා රෑ. මේ බලන්න උලමාගල අත්තරම් පාටට හිරු උදා වෙනවා උලමාගලට. වලහ එලි වෙනකන් මේ පල්ලෙහා එහෙට මෙහෙට ගේම ඉල්ල ඉල්ල අතු බිඳ බිඳා මේ උලමාගල ලස්සනට ඉර උදා වීගෙන එන මේ උලමාගල මුදුනේ ඉඳන් ඔබ සියලුම දෙනාට ගුඩ් මෝනිං කියලා. ඉතින් හිතාගන්නවත් බැරි රාත්‍රියක් ගත කරන්න උනේ කදිරට රෑ වමනේ යන්න ගත්තා නතර වෙන්නේ නැතුවම. ඉන්දික තාම මේ මහ කැලේ රැයට බලවේගවල බලපෑම ගොඩක් වැඩි. ඒක ඕගොල්ලොන්ට හොඳම උදාහරණයක්. ඉතින් කැලේ සෙල්ලම් නැහැ. අපි මේ මහන්සි වෙලා කරන වීඩියෝ වලට මේ හිමිදිරි උදේ පාන්දර ලයික් එකක් දාන්න. බලන්න ඉතින් කදිර කදිර එතන මමනේ දැම්ම. මෙතන මමනේ දාල කදිර මමනේ දාන එක නතර කරේම නෑරෑ. බය වුණා මාර විදියට. අපිත් කරගන්න දෙයක් නෑ මේ කැලේ මැද. කදිරා 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 මොකදද? බෙන්නම් අවුල නෑ අද. බෙන්නම් අවුල නෑ. මේ ගමන ගාල මෙතනත්
බලන්න මේ හිමිදිරි උදේ පාන්දර උලමා ගල කොච්චර ලස්සනයිද කියලා. උලමා ගල මුදුන දෙබරු එන්න ගත්තා. දෙබරු නේ බා. දෙබරු. දෙබරු කරගෙන එන්න ගත්ත උදේ පාන්දර. මේ ළඟම කොහේ හරි දෙබර කූඩුවක් තියෙනවා. මල් වල පැණි ගන්න. වැඩි වෙනවනේ මචං දෙබරු. ඈ? මන්න රුසයිස් එක බා. අහ මල් වලට ඇවිල්ලා මචං. මල් වලට ආවේ. පිටුවට ගියොත් දෙයිද වැඩි? මන්නේ සයිස් මොනසයිස් බා. මොනවද කියන්නේ? ගත්ත ගම පල්ලෙහන යන්නේ. ඈ? පල්ලි ගාවක ඉන්න මගේ බං. මම බලන්න දෙබරු. යන්න බයයි උන්. මල් වලට ඉන්නේ මචං. ඔන්න එනෝබා. ඒ මචං එනෝයි. කදිර දෙබරු ආව බා. මල් වල රොන් ගන්න එන්න. අන්න පින්නම කරගෙන බා. නේ? යන ගමන් එනගෙන යයිද බයික් එක්ක? මෙන්න දෙබරු මේ වෙනුවේ ඉරිමෙලි සර වැඩි කරමුද? ඈ? ගහනේ වැඩි වෙන්න කිදුදී හොල්. ඔලෝ උඩින් දෙබරු පියාඹන්න ගත්තා. තාමත් අඩ සඳහසේ මේ උලමාගල මුදුනේ. මේ කෙලේ මැද මේ තියෙන්නේ උලමාගල. එහෙනම් හැම දිනාටම ලස්සන රාත්‍රියක් ගත කරන අත්දැකීම දීලා අයිලන්ඩ් ෆිෂින්. ඉතින් මේ ලස්සන උලමාගලින් බැහැල යන්න හැදුවේ. ඉතින් උදේ 6යි වෙලාව. අපි බලන්න උළුමාගල රිලව් දැක්කනේ රිලව්. ඉතින් මේ උළුමාගලට ගොඩ වෙන්න බෑ. මෙන්න මේ පැත්තේ ගහක් තියෙනවා. මඟට එනකන් විතරයි උළුමාගල මහගලට ගොඩ වෙන්න හැකියාවක් නෑ අපිට. දාන්න ඕනේ අඹේ අක්ක. අදිර අපි යන්නේ. අදිර එළි වෙනකන් අමුණි දැම්මා. ලුණු එක දාගෙන මේ ලස්සන උළුමාගල ඊ රෑ ඔයගොල්ලෝ දැක්කේ නෑ නැගපු විදිය. දැන් ඉතින් බහිනකොට පෙන්නන්න උළුමාගලට පොඩි වෙච්ච විදිය අපි යන්නේ. ලස්සන උළුමාගල ජීවිතේ කවදාවත් ගන්න වෙන්නේ නැති අත්දැකීමක් තමයි ඔබ මේ නරඹන්නේ. වැදුනේ නෑනේ. එහෙනම් ඔබ සියලුම දෙනාට උත්සරණයි දේපිහිටයි කියලා. බලන්න උළුමාගල. උළුමාගලින් අපි බැහැල යනවා. මේ තමයි වායුරය පෙල්ලකට දාන එම.
ලෝනි මම ඉතිවල මචන් දෝස්තුන දෙන්නයි අපත් බුවා තමයි මොකක්ද ලගිනි කන්නේ මේවත් බලස්තු ලගින ගුහා තමයි. තිබිල තියෙන ඔබ මෙතනනේ උලමාගල මුදුන මේ ගල මුදුන තමයි අපි හිටියේ. ඉතින් අර ඈතින් පේන්නේ සඳගල ආරන්නේ සීනාසනිය ලස්සන සඳගල කන්ද. ගල් තියලා තියෙන්නේ නේ. මේ බලන්න ගල් තියලා මොකක් හරි තිබිලා තියෙනවා මෙතන. ගල පාමුල මෙන්න මේ ගල මුදුනේ තමයි අපේ ඊරේ ඉදාගත්තේ. අදිර මේ පැත්තේ ගල් ගුහාවක් තියෙනවනේ බා.
මේ බලන්න ලිහිණි කූඩුවක්. මේ ලිහිණි කූඩු. මේ උලමාගල පාමුල. බලන්න උලමාගල කොච්චර උසයිද කියලා. හිතා ගන්නවත් බැරි දෙවැන්ත ගලක් තමයි මේ උලමාගල කියන්නේ. ඓතිහාසික. අයිලන්ඩ් ෆිෂින් බලන ඔබ මේ මූසල උලමාගලත් තරණය කරා. ඔබත් වාසනාවන්තයි මේ වීඩියෝ එක නරඹන. මොකක්කරි සතෙක් ලැගලා තියෙනවා. දෙවන්ත වලස්සුන්ගේ රාජධානිය උලමාගල. උලමාගල බැහැගෙන යන ගමන් මේ පේන්නේ ඓතිහාසික සඳගල ආරණ්‍ය සේනාසනය. ඉතින් දැන් උලමාගල පේන්නේ. තව ටිකක් පල්ලෙහාට බැලලා ඔයගොල්ලන්ට උලමාගල පෙන්වන්නම් අපි ඊරෑ හිටියේ කොහෙද කියලා. බලන්න මේ ලස්සන කැලෑ මල් කොච්චර ලස්සනයිද කියලා. බලන්න මේ කැලේ හැදෙන කැලෑ මල් වල ලස්සන. වඩියක් ගහපු තැන. ඉතින් කැලේ කසිප්පු පෙරපු අය දාලා ගියපුවා. සෙලන්කිය ඒවා ඒ විදිහටම තිබුණාවේ. පිට වැඩන්නේ මෙතන තමයි ගහලා තියෙන්නේ වඩියනේ. මේ ඔබ දකින්නේ කසිප්පු ගල. මේ ඉන්දික කසිප්පු ගල.
ඉතින් උලමා ගල තරණය කරලා මම දැන් තමයි ගමේ පාරට ආවේ. ඉතින් මේ පේන්නේ අර උලමා ගල කියලා අපි ඊයේ රෑ නිදාගත්ත දෙවන්ත ගල් පර්වතේ. ඉතින් ඔබට පේනවද මා විශාල ගල් පර්වතේ මෙතන ඉඳන් බැලුවම චූටියට පෙනුනට කොයිතරම් විශාල ගල් පර්වතයක්ද කියලා. ඉතින් මේ ලස්සන වීඩියෝ එකේ ඉන්න කදිර අයියා ඉන්දික ඉතින් මාර කට්ටක් කෑවා. වඩු උස්සගෙන ගිහිල්ලා පියාගෙන අවදානමකුත් අරගෙන අයිලන්ඩ් ෆිෂින් බලන ඔබට ලස්සන අත්දැකීමක් දෙන්න මේ උලමාගල. ඉතින් මේ පැත්තෙන් පේන්නේ සඳගල ඓතිහාසික ආරණ්‍ය සේනාසනේ. ඉතින් මේ ඉන්නේ අපි කදිර හොල්මංගල ගාවනේ. හොල්මංගල ගාව හොල්මංගල. ඉතින් මේකට කියන්නේ හොල්මංගල පාර කියලා. මේ හොල්මංගල පාරින් නම් බැලුවම අර පේන්නේ දෙවන්ත ගණයේ ගල් ගුහා කියන උලමාගල. එහෙනම් අපි මේ ලස්සන වීඩියෝ එක නතර කරන්නම්. ඔබ සියලුම දෙනාට උත්සන්නයි දී පිටයි කියලා. ඉතින් ආයි තවත් මේ වගේ අපෙන් කැලිය ගිහිල්ලා ලස්සන ගියාගෙන කාලා ඒ වගේ අත්දැකීමක් ඕනනම් කමෙන්ට් එකක් දාන්න කදිරේ ඉන්නවා. එහෙනම් හැම දිනාටම ජය වේවා.